සුබ දවසක් වේවා කියලා ඔයාලා හැම දෙනාම අදත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඕනමන්ට්ස් සහ මියුසිකල් ටර්ම්ස් ගැන. මුලින්ම මම ඔයාලට කියලා දෙන්නම් ඕනමන්ට්ස් පිළිබඳව. ඕනමන්ට්ස් කියලා කියන්නේ මියුසික් නොටේෂන් එකක නෝට්ස් යම් නිශ්චිත ආකාරයකින් වෙනස් කරලා වාදනය කරන ලෙසට වාදකයාට පවසන සංකේත වර්ගයක් විදියට සහ මියුසික් නොටේෂන් එක අලංකාර ආකාරයෙන් වාදනය කිරීම සඳහා භාවිතා කරන සංකේත වර්ගයක් විදියට නම් කරන්න පුළුවන්. ග්‍රේඩ් 4 සංගීත විභාගය සඳහා ඕනමන්ට්ස් වර්ග 6ක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. ට්‍රිල්, ටර්න්, අපර් මොඩර්න්, ලෝවර් මොඩර්න්, ඇචියක චුරා, ඇපෝගිය චුරා කියන ඒවා පිළිබඳව. මෙහිදී ග්‍රේඩ් 4 මට්ටමේදී ඕනමන්ට්ස් වල සංකේත සහ ඒවා ලියලා තියෙන ආකාරය ඉගෙන ගන්න ඕන. ඕනමන්ට්ස් වාදනය කරන ආකාරය ලියන්න තියෙන්නේ ග්‍රේඩ් 5 මට්ටමේදී කියන එක ඔයාලා මතක තියාගන්න ඕන. ඒ වුණාට ග්‍රේඩ් 4 මට්ටමේදී ලියලා තියෙන ඕනමන්ට් එකක් හඳුනා ගැනීමෙන් පසු නම් කිරීම සඳහා මේ ඕනමන්ට්ස් 6 පිළිබඳව ඔයාලා හොඳින් අධ්‍යයනය කරන්න ඕන. තිරයේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. දැන් ඔයාලට පේනවා ඇති ඕනමන්ට්ස් 6ේම සංකේත ලියලා තියෙන ආකාරය, ඒ වගේම නම, විස්තරය සහ වාදනය කරන ආකාරය. මේකෙදි ඔයාලා මතක තියාගන්න ඕන කරුණක් තමයි ටයිම් සිග්නේචර් එකේ තියෙන බීට්ස් ප්‍රමාණයට අනුව නිවැරදි ආකාරයට නෝට්ස් ගෲප් කරලා මේ ඕනමන්ට්ස් ලියලා තියෙනවා කියන එක. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් මියුසිකල් ටර්ම්ස් පිළිබඳව. මේකෙදි ඔයාලා මතක තියාගන්න ඕන ඉටලියන් ටර්ම්ස් සහ ෆ්‍රෙන්ච් ටර්ම්ස් විදිහට කොටස් දෙකක් යටතේ ඔයාලා පාඩම් කරගෙන මතක තියාගන්න ඕන කියලා. තිරයේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. ග්‍රේඩ් 4 මට්ටමේදී තියෙන සියලුම ඉතාලියන් ටර්ම්ස් මෙතන තියෙනවා. ඉතින් මේ හැම එකක්ම හොඳින් මතක තියාගන්න ඕන. තිරයේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. ග්‍රේඩ් 4 මට්ටමේදී තියෙන සියලුම ෆ්‍රෙන්ච් ටර්ම්ස් මෙතන තියෙනවා. ඉතින් මේ හැම එකක්ම හොඳින් මතක තියාගන්න ඕන. මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් නැවත නැවත වීඩියෝ එක බලන්න කියලා මම ඔයාලට කියනවා. හොඳයි, අදට මගේ වීඩියෝ එක මෙයින් අවසන් කරනවා. සුබ දවසක්.